සරණයි සියලු දෙනාටම අද අපි පලවෙනි පාඩමේ ඉඳං පලවෙනි මුලින් හමුවන පාඩම් හය දහය ශ්‍රීණය බුද්ධර්මය පෙළ පොති මුලින්ම හමුවන පාඩම් හය පිළිබඳව ඉතා කෙටයෙන් ඒත් වැදගත්ම කරනුටික පුුණ රීක්ෂණ ඇක්විදියට අපි කතා කරමු එකට හේතුව තමයි අධ්‍යාපන පොදුසාතිික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී අපිට වැද්දගත්ම වනයි ඉතා කෙති ප්‍රශ්න ප්‍රශ්න අහන කරුණු ඒ වගේම රචනා ප්‍රශ්න වලට අදාළ කරුණු තවත් කෙටි සටහන් සකස් කර ගැනීමට අවශ්‍යය කරුණු මෙන මේ විදිහයට වැදගත්වන කරුණු ිග තමයි ද අපි කතා කරන්නේ අපි බලමු පලවෙනි පාඩමි මාතෘ ව තමයි අභියෝග ජයගත් සිදුවත් බෝසතාරන් වහන්සේ දෙතකුට මේ පාඩ මේ කතා කරන්න මුණද සිදුහත් බෝධිසත්වයන් වහන්සේ ජයගත්ත අभියෝग දයාගත අභියෝග අප මනණයි මෙච්චරයි කලකන්ඩ බෑ නමුත් මේ පාඩමේදී ඒ වගේ තෝරගත්ත අභියෝග කිහිපයක් ගැන කතා කරට මුලින් ම හමුවන වැදගත්ම අභියෝග තමයි පංච මහා විලෝකන මොකද පංච මහා විලෝකනය කියන්නේ පස් මහා බැලුම් සිදුවත් බෝධිසත්වයන් වහන්සේ දෙවලෝ සිටියදී දෙවුරු ආරාධනා කරනවා දැ මෞකුසක මිනිස් මෞකුසක එප දෙෙන් සුදුසු කාලය කෙලා අන්නේ අවස්ථාවේදී තමයි පංච මහාවිල ෝකනය කරන්න එකන පස්මහ බැලුම් බලන් පස්මහ බැලුම් බලනෝ ැනමොකක්ද. අවසාන උපත මේ සිදුහත් බෝධි සත්වයන් වහන්සේගේ අවසාන උපත මේ අවසාන උපතට සුදුසු පරිසරය තමයි හොල බැලි. කෞුද මාව. මොකද්දකුලේ කාලය, කාලේ දීපේ දේශේ කුල්ලේ මෙන විදිීට කුලේමාව කියන මෙන්න මේ කියන කරුණු ක්කොම හොයල බලනවා ඇයි හොයල බලන්නේ මේ උපදින්න අවසාන මිනිසකු වස්සයෙන් උපත්ත ලබන එම නැත්තම් සත්වයක වසයෙන් උපත ලබන අවසාන අවස්ථාව මින් මතු කිසිදු උපතක් නැහැ අවසාන උපත එනිසා වැදගත්ම අවස්ථාවනේ වැදගත්ම අවස්ථාවේදී ගත උතු වැදගත්ම තීරණය ගන්නේ මෙන මේ අවස්ථාවේ මොන අවස්ථාවේද පංච මහා විලෝකනය සිදු කරන අවස්ථාව. එතකුට ඊළඟට අපිට හම්බුවන වැදගත් කරන්නේ සිදුහත් කුමාරයාගේ ගුරුවර ඇහම නැත්ම් සිදුුවත්ුමාරයාට ිල්ප ඉගැන්ුවී ඉගැන්ූ පණිවරය තමයි ස්ථාරුව මිත්‍ර පණිවරයා නේට මේක මතකතියාන්ද එල්ලඟට හමුවන වැදගත්කා අවුරුදු දහසේ දිහම නැත්තම් සුලො ස්වීදී සිදුවත් කුමාරයා විවාහ දිවත එළඹෙනවා. එතකුට මේ විවාහ දිවීට එළඹීම පිළිබඳව කතාකනුට විශේෂකාරණයක් තියෙනවා සොයන් වරයකි. තමයි මේ ගුළකුමරිය තෝරා ගන්. එළඟට සු ඒ සඳහා තෝර ගත්ත කල කුම්මරිය කවු්ද සුප්‍රබුද්ධ රජතුමාගේ දයනේ. පේදියණිය තමයි යසෝදරාව. එහෙම නැත්තම් බද්ධ කච්චානා තකට මතකතියාන්ට මෙතන යසෝදරාවටම කියන නමක් තමයි තව कචාතු බද්ධ कච්චානා හෙවත් යසෝදරාවගේ පියා කෞද මෙන මේ වගේ කෙට ්‍රශ්න කෙතිකාරුණු ටිකක් මතගතිහාන්න වැදගත් කරනු කවද බद්ධ ්චානා හෙවත් අसෝදරාවගේ पියා सु්‍ර බුද්ධ සාකය රජතුට මේකත් अभयोෝගයක්ුණ එළඟත වැදගත් කාරණය තමයි මේ සිදුහत्මාරයාගේ पා शුද්දෝධන රජතුමා සුද්දෝධන අයතුමාගේ එම සිහිනය වනේ තමාගේ දරුව සම්බන්ධය මොකත් බැතගත්ම බලාපොරොත්තු වනේ මොකත් තමාගේ දරුවා සක්විති රාජෙකු වනු දැකීම ඕනමදේ ම ඔප ර තමගේ දර සමාජ ඉහලම තැන යහපත්ම උද්ගලයකු වනවදකිින්ද කැමති ඉතින් මේ ඒ කාරණය සුද්දෝදු රයිතුමාටත් පොදුයි ඒ නිසා තම ඇතුමත් කැමති වුණ සාක්විති රජකු වනු දැකීමට සිදුවහක් මරයගේ බලාපොත්තුූුණ වෙන දෙයක් මේ සියලු සැප සම්පත් ඉවත් කරලා මේ ජීවිතේ සැබෑ සත්‍යය මොකක්ද යථාර්ථය මොකක්ද කියෙනෙක පොලබලන්න. එළඟට මෙන මේ උත්සාහ සාර්ථක කරගන්නඩ මොකක්ත් සිද්ුවහක්කුමාරයා ගිහිගේ රාධ වගන්් සුද්දෝදන රයිතුමා විසින් විධ උපක්‍රමයෝ දලා තිබා. ඒ අතරේ ප්‍රධානකාරණයක්තමයි මාලිගාත් තුනක් ඉදි කරලා දුන්න. ඉම්හාන හේමන්ත වස්සාන කියන ඉරත්තු තුනට ගැලපිෙන බ ඒ මාලිගත් තුන තමයි ප්‍රම්්‍යය සුරම්ය සුභ කියන්නේ නමුත් මේවට සිදුවත් කුමාරයාගේ ලැදියාව තිබෙන ඒ නිසාම කාමභෝගගී බාව රාජසැප අභියෝගයක් වුණා කාටද සිදුවත් කුමාරයාට සිදුවත් බෝල්සත්කයන් වහන්සේ ඊළඟට තවත් කාරණයක් අපිට මේ සතර පෙර නිමිති සම්බන්ධය හමයින කාරණයක් හල්ලෙක් ලෙක් මලමියක් ඇවිත් දෙකේන සතර පෙරණෙමිති දැකීමෙන් පසුව සිදුහත් කුමාරයාට සිහටාව නිතරම මතකටාවේ සිදුහත් කුමාරයා අවශ්‍යතාව වනේමොකක්ද සමස්ථ මානව ප්‍රජාවම මේ ලෙදවීම මහළුවීම මරණය කියන අභියෝග වලින් මුදවා ගැන මේ සියලුම් මේ අභියෝගවලට ද අභියෝග මහළුවීම ලෙදවීම මරණය මෙන්න මේ කියන අබියෝග සිදුහත් කු මාරයාටත්ඒ වගේම අනිත් හැම කෙනාටමත් පොදු අභියෝග කියලා තේරුම් ගත්තා අන්න එතන දීදී තමයි පටන් ගත්තේ මේ අභියෝගින් සත්වප්‍රජාව මුද වගඩ ඕනි කියන එළඟවැදගත්කාරණ මෙන්න මේ ප්‍රකාශේ රාහුලෝ ජාතෝ බන්ධනා ජාත වැදගත්වන්නේ කොහොමද භාගති ප්‍රශ්හන්න ුවන් එ මේ විදිටහන්ඩ පුුවන් නිස්කාමී පැවිදි දිවියකට එලබීමට සිතා සිතියෙනකුට අභ වන නැත්තං අභියෝගයක් බාව හැඟ වන්න ප්‍රකාශස කුමදද කියලා පහතින් මේ රහුුණෝ ජාතෝ බන්දනන් ජාතන් කියන ප්‍රකාශ දාලා තවත් දම්මපදී ගාතා පාටික දාලතියන පුළුව එතු මතගති දෝනි අපට මේ රාහළෝ ජාත බඳර ජාතන්ක කියන ප්‍රකාශය තුළ තමයි නිස්කාමී පැවිදිදිවියකට පත්වීමට සිතන් එෙකුට අභියෝගයක් වන ප්‍රකාශය වෙන්නේ මේ රාහුලු ජාත බන්දරන් ජාතන්කින ප්‍රකාශ ඇයි මේ ප්‍රකාශය මොකද තියෙන්නේ සිදුවත් කුමාරයා ආරංචි වුණා උයන්කිලියට ිහිල්ල සිටි අවස්ථාවේ සියසෝදරා දිට පතිකු ලබුණ කෙළෙ ඒ අවස්ථාවයි තමයි මේ ප්‍රකාසේ මයින් නක්මුණේ වැදගත්කාරණය ති மොනාදද. කනිබ්බතපද කිව්වේ කිසාගෝතමිය විසි. කිසාගෝත මිය නැමති සා්‍ය குුමරවිසින් තමයි නිබ්ත පද කියනලද්දේ.මொනාாද මේ නි්ත පදවල අඩංුවෙන්. සිදුහත් බෝධිත්වයන් වහන්සේගේ සාන්තදාන්ත ්‍රියංකර தேජසින් සපිරි அනූපமேය රූපஸ்රී. තමයි වර්ණනා කරීමේ නි්ත පදவලින්. එලන්ට මේ වගේ කෙනෙක් මේගේ දරුව න්න දෙම ඔපියෝ නිියවුණෝ වෙති. නිබ්පුතානුන සෝපිතා නිබ්බපුතානු වන සාමාතාක් යන්නේ මවයිපියයි නිවුණෝ. එලාන්ට නිබ්පුතානූන සානාරි මෙවැනි ස්වාමය ගැති බිරියද නිවීම ලැබ සිටින්නේ කියනා දහස ඇති මෙන මේ කියන නිබ්බුත පද කියලදේ කවුද කවරු විසින්ද කිසාගෝතම මේ නැමැති සාක්්‍ය කුමරිය විසින්. එළඟට මෙතන උපමාවක් තියන්නේ ඒ බැතගත් උපමාවක් එක ප්‍රහේත්තුව තමයි සිදුවත් කුමාරයා ගිහි කිය පිළිබඳව කොයිතරම් පිළිකුලින් දැක්කද මේ සැපසම්පත් පිරුණු යසයිසුරු පිරුණු මේ රාජ මාලිගේ ජීවිතේ සිදුවත් කුමාරයා කොයි තරම් පිළිකුල් කරාද කියන අදහස මතු කරන ප්‍රකාශයක් තමයි මේ අලුවේ මලු කෙල පිඩක්සේ ඉව දමමින්ටමයි සිදුවත් මාරයාගිහිගේ අතහරලා යන් එළඟට මේ කියපු අභියෝග ජයගණ්ඩ සිදුහත් බෝධිසත්වයන් වහන්සේ යොදාගත්තශක්තිය මොකත් බාහිර ශක්තියක් නෙමේ බාහිර හයික් බලව ගැ ේ යොදාගත්තේ මොකත් යොදාගත්තේ තමා විසින්ම ගොඩ නගාගත්ත පුරුදු කළ පාර්මි ශක්තිය දස පාර්මිතාවන්ගේශක්තිය තමයි යොදාගත්ත ඒ ශක්තියෙන් තමයි අර වීරය පාර්මිතාව වගේ අධිස්ටානය වගේ පාර්මිතාවන්ගේ ශක්තියෙන් තමයි අර අවුදු හයත් දුෂකරක්තියා හෙම කරේ තේව කරඩ ලොකු අධිස්්ඨානය වීරයක් හිතේ තියෙන්යි ඉතින් ඒ පුරුදු කරපු පාරමි ශක්තිය මත තමයි මේ කියන අභියෝකජයගත්තේ අපි ඕනම කැෙනෙක් ජයගන්නේ අප අපි තුළ තියෙන ශක්තිය තුළේ තුොඩේ කායශක්ති විතරක් නෙවෙේ එකට එක තුලා තින්න නි ගුණයෙකුත් ඉල්ළඟට අපිට වැදගත් කාරණය තමයි අියෝග ජයගන්ඩ අවශ්‍ය ගුණාංග බොනාද අපිියෝග ජයගණ්ඩ අවස්්‍ය ගුණාග තමයි ්‍රධානයකක් තමයි ඉවසීම ඉල්ලංඟට කැපවීම අධිස්ටායි මෙන මේ කියන ගුණාංග අපේ ජීවිතයට එකතු කරගණඩුන එක තමයි බෝසත් සිරිත චරිතායනය කරනවා කියන්නේ චරිතායනය කරනවා කියන්න අපේ චරිතයට සිදුවත් බෝෂත්වයන් වහන්සේගේ ඒ ගුණාංග එකතු කරගන්න ආදර්ශ කරගන්න. ඔන්න එකන කරුණු ටික හැමනැත්තාමම් සිදුවත් බෝධිෂත්වයන් වහන්සේගේ උපත සිල් පැහැදැරීම සතර පෙරණිමිති දැකීම නිබුත්ත පද ඇසීම පස්කම් සුව අත්හැරීම එළන්ට පියරැත්තුමාගේ අපේක්ෂාවන්න්නිටු කිරීම කියන අභියෝගවලට සිදුවත් බෝයෂත්වන් වහන්සේ මුහුණ දු ආකාරය. එහිදී පෙන්වූ කැපවීම අධදිිස්ටානය ඒවගේම නිවැරදිම් මඟ පෙන්වීම වගේ කරුණු අපිට මේ පාඩමෙන් හඳුරගණඩ පුළුවන් ඒවා අපේ ජීවිතයට ආදර්ශ කරගණ්ඩ පුළුව. ඉළඟට අපි බලමු දෙවිනි පාඩ මේ වැදගත්ම කරුණු ටිකම නාති කියලා දෙවැනි පාඩම තමයි නමදි ආගයමු මහසගරුවන බානට පිරිත්තට අව මගුලට මගුලට ඒ හැම අවස්ථාවකදීම ගිහියාට උපකාර කරන සුවිසේසි සමාජයේ ශ්‍රේෂ්ට පිරිසක් තමයි භික්ෂුන් වහන්සේලා කියන් ඉතිං මේ පාඩම කතා කරන්නේ උන්වහන්සේලාග සමාජයට සිද්ධ වන ආගමික සාමාජික අධ්‍යාපනික ජාතික කියන මෙහ වර පිළිපාද. ැ මේ පාඩමේ හාදුරු නමක් පිඳව කතා කරට මේ පාඩමින් බලාපොරත්තු වෙන්නේ සංගරත්න උදාර ගුණයන් තකට කිරම් එළඟට අපිට වැදගත්වන කාරණයමොකක්ද භික්‍ෂුන් වහන්සේලා ගිහියාට කරන ප්‍රධාන උපකාරයමක වැැදගත් උපකාරය තමයි භික්ෂුන් වහන්සේලාගෙන් සිදුවන සසර දුකින් මිදී නිවන් අවබෝධ කර ගැනීමට මඟ පෙන්වීම නිසාට සත්්‍යයාට සසර දුකින්මවිිදී නිවන් අවබෝධ කරගනීමට මඟ පින්වීම තමයි මහා සංගරත්තේ ක්‍රධානම සේව ගීයාට සිද්ධවන ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ හඳු නොපු නාමයක්ති නොම වාගට හන්ඩ පුළුවන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් හැඳින් නුවේ බික්කු බික්කු කියන නාමෙන් තමයි දුජාණන්හන්සේ විසින් මන්ගේ ස්්‍රාවකයන් හඳුන්වන ලත් එතකටට මේ කියන ආර්යස්්‍රාවක භික්ු සමාජ භික්ෂු සමූහය හඳුන්වනවා සංග සමාජය කියලා එහම නැත්තම් භික්ෂු සමාජය කියලත් හඳුන්වනෝ කවදද ආරම්භුණේ මේ කියන ආර්ශ්‍රාවක භික්ෂු සමාජයේ එහම නැත්තම් සංග සමාජයේ එහමනැත්තම් ික්ෂු සමාජ. කවද දාරම්භුණේ පස් වග තවසන්ගේ තවසන් පැවිදිවීමස් සමඟ තමයි මේ භික්ෂු සමාජය ගොඩනගේ එළඟට තවත් වැදගත් කාරණ ඇතින ලක පැරණීම පැවැදි සංවිධානයමකක්ද එකත් මතගතියාගන්ද කිටි පැස්න වලට ලෝක පැරණීම පැවිදි සංවිධානය තම්මයි භික්ෂු සමාජය හෙමනැත්තම් සංග සමාජය ඒ සංග සමාජය බුදුරජාණ වහන්සේ විසින් හදුු නලදේ බික්කු කියන නාම් ඒ කරුණු මතගතයන්න වැදගත්ම කරනු එළඟට මේ පාඩ මේ හම්මෝන තවත් වැදගත්කාරණයක් තමයි භික්‍ෂුන් වහන්සේලා බෞද්ධයාගේ ගිහියාගේ උපතේසිට මරණය දක්වා සුවිසේසි අවස්ථාවල ආසිරවාද ප්‍රාර්ථනා කරනු. ඒ එක්ක අවස්ථාවත් තමයි ගැබ්බිණ මාතාවන්ට දේශනා කරන සුවිසේසි සූත්‍රයයේ ොකක්ත්ද ගැබිනි මාතාවන්තම දේශනා කරන සූත්‍රය அலி மால அங்குலி மாலித்த மக වැக காரணயாට பாடமே அகண்ட தவත් காார்ண தமைයි அவ மங்கா அவවஸ்தாவல விහසே அනිவට වැம சோட்டස சித்த சந்த ධර්மதேசனா. ධර්மதேசனாவே அடங்கு மனாட்டு ධර්ම දේශනාව තුළ අඩම් වෙන්නේ තලක්ෂණය ත්‍රලක්ෂණය කියන්නේ අනිත්‍යය දුක්ක අනාත්ම මේ අනත්‍යය දුක්ක අනාත්ම කියන ත්‍රිලක්ෂණය තමයි පැහැදිලි කරන්නේ බිස්සුන් වහන්සේලා වමංගලි උත්සවයකද පිළඟට වැදගත්වන කාරණය පංකම්මගින් බෞද්ධයා බලාපොරොත්තු වීියයුත්තති මොනවාද ඔන්න වැදගත් පශ්නයකර සාමානිපලව විභාහගට මෙච් මෙතෙක් කල් අහර තිබණ ඉදිරිීද හඩ පුළුවන් තැනක් මේ පින්කම්මගින් බෞද්ධයා බලාපොරොත්තු විය උුත්තේ. මොනාද බෞද්ධයා බලාපොරොත්තු න්ඩෝනේ පින්කම්මග. ලෝබ දවේශ මෝහ කියන මේ මොනනාද ලෝබභ දේශ මෝහ යන මනාද අකුසලමු. තොට මේ ලෝබ දවේශ මෝහ කියන අකුසලමුල් තුනී කරගැනින් ඉවත් කරගන්න බෑනි සම්පූර්ය පරම ලසි නෑනනි තේනිසා ටික ටික හරි තුනී කරගන්න එක තමයි දයාග බලාපොරොත්තු වෙන්නේ ඒ සඳ හමඟ පෙන්වන්නේ කෞද භික්ෂුන් වහන්සේ එළඟට වැදගත්ම කාරණයමොකක්ද මේ පාඩම හම්මුවන අපිටයිටක තමයි අපිට මේ පාඩ මේ වැදගත් කරුට කතා කරතින කටීම කිවූත් සමාජ ආගමික ජාතික වසයෙන් විසිිෂ් සේවයක් ික්ෂු වහන්සේලාගෙන් සිද්ධ වෙනවා ගියාගේ උපතේ පටන් මාරනය දක් ඒ සෑම අවස්ාව දීම ඉති උන් වහන්සේලා රැක ැීම ෞද්ධය වන අපගේ යුතුකමක් කියන කාරණයෙන් තමයි අපිට මේ පාඩම අවසංකරන්න වෙන්නේ ඊළඟට තෙරුවන ගුණ හැදින ගන්නමු තුන්වෙනි පාඩම අපි බලමු මේ පාඩ මේ වැදගත්ම කරුණු මොනවාද මේ පාඩ මේ හමුවන වැදගත්ම කාර්ණය තමයි බෞද්ධයකු සතු අම්මිලවූ මානිකය මොකත් මිලකරඩ බැරි මැනික මොකත් තෙරුවන රන කියන්නේ බුද්ධරත්නය ධම්මරත්නය සඟර එළඟට බෞද්ධයකු වීමේ පළමු පියවරමකක්ද ඒ තෙරුවන් සරණයා තෙරුවන් සරණයාම තමයි බෞද්ධයකු වීමේ පලමු පියවර එක මතකතියන වැදගත්ම කාරන්නේ තෙරුවන් සරණයාම තමයි බෞ්යකු වීමේ පළමු පියවර පළමු පියවර එළඟට තෙරුවන් සරණයාම වෙනස් වෙනවා දෙවිය මක් එමනම් වෙනත් බාහිර කෙනෙකුගේ ගැලවුම් කරුවකුගේ පිහිට පැතිීමට වඩා වෙනස් තේරුවන් සරණයාම් ඇයි එකට මොකක් හේතුව එකට හේතුව තමයි පදනම තමයි ශ්‍රද්ධාව තුට විාහකට තවත් ප්‍රශනයක හෙඩ පුලන්තා තැනක් තමයි තෙරුවන් සරණයා මේ පාදනම මොකක් තෙරුවන් සරණයා මේ හදනම මොකක් ැ අපි දෙව සරණයා මේ පදනම වෙනදයක් වඩ පුළුව සමට බයි එමනත්තම් ්‍රාහ්මෙක් වෙනත් කෙනෙගේ සරණ්‍යයනන්නේ බයින් වෙන්න පුළො එමනත්න් වෙනත් කෙනෙ කියන නිසා වෙන්න පුළුව. නමුත් තෙරුව සරර්ණයන පදනම තමයි ශ්‍රද්ධාව මොකද සදධාවගයන් සද්ධාව තුළ අරබාය බිය ගුලු බාව එම ැත්ත වෙනත් කෙනෙ කියන පලීට ගෙන කරුණුුණෑ මොකදදන ගුණ දැන කාගෙද තෙරුවන බදරත්න්නේ ධමරත්ය සංගරත්ය කියන තරුවනේ ගුණ දැනගෙන ඇති කරගන්න පැහැදීීම. නික්මනේ ඒ පැදිීම ඇතිවනි ගන්න දැන ඒ වචන හොඳර මතකද යන්නට තරුවන ඇතුකුට සදධාව කිය මොක්ද කිය ප්‍රශ්න කැහහිට පුළුවන් පශ්න තර ැ තිරුවන ගුණ දැන ඇතිකරගන්න පැහැදීම තමයි සද්ධාව කියයි. එතකොට තෙරුවන් සරණයනකුට මුල්ුවෙන ගුණයන් මොනාද ප්‍රඥාවයි සද්ධාවයි කියන ගුණයන් එකට එකතු වෙලා තිය. තෙරුවන ගුණ මෙිෙහි කිරීමේ පහසුව සඳහා තමයි ඔන්න වැදවත් කාරණය මේ ගුණ නමයක් විදිහට ගුණ රාසි නමයක් විදිහට එකට කැටිකර ලතියෝ ඇයි නමයක් නවෙේ තෙරවුණන විසි අතරක් ගුණ රාසි විසි අතරක් විදිහට කැටිකර ලතියවා එකට ඇයි මෙනෙහි කිරීම පහසු මෙනෙහි කිරීමේ පහසු සඳහා එක හොන්දර මැතතිය ඇතන් තෙරුවන ගුණ අනන් උදරත් කුණ දමරත් ුුණ සංගරත් ගු නම් තයිලන්ට වැදරත් කන්නේ බුද්ධ රත්නය එලෙසැයි බුදුරජාණන්හන්සේ හඳුුවන් තැමේට උත්තර දයෙන්නි හනකොට දතර දෙදඳ පුලුවන් වඩාත් හොඳ මොකක්ද බුද්ධ රත්නය තෙරු එමනම් බුදුරජාණන් වහසේ බද්ධ රත්නය දිහට හඳුවන්නේ ඇයි එකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයේ පහළපිච්ච ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ. බුදුරජාණ වහන්සේ ලෝකයේ පහ විච්ච ශ්‍රේෂ්ඨ ම ාස්තෘරන් වහන්සේ නිසා තමයි බුද්ධරත්ේ විදි බුදුරජාණන් වහන්සේ හඳුළුවන් බුදදුරුවන විදිහටත් දුන්න බුදධරත් බදුරුවරණ කියන්නේ එළඟට බුද්රත්න්නේ ගුණ තැක්වෙන පාටේ තමයි ඉතිපි සෝභගවා අරහං ආදීවසෙන් දැක්වෙන පාටේඒ ගුණ ටිකේ ගුණ රාසි නමේ තම්මයි මේ කත්මතතියන්න ගුණ රාසි තමයි නමේ ගුණ කඳු තමයි නමේ ගුණ නමයක් කියක වඩාත් කියල පෙන්නේ නෑ එළඟ වැදගත් කාරණය මෙතන ඉදිරි පැත් කනව විශේෂයෙන් අරහං ගුණේ අරහන් කියෙන බුදු ගුණේ ිිබ දිරි පත් ක තකොට අරහම් බුදුගුණ පිළිබඳව ඉදිරි පත් වන කවිියයක් හැමතිේවානි මතගනේද රහසත් පව්න කොට කර දුකොට නිසි වෙන් පුද්ට අරහයිනම කියති மூනි තුட்டு. இல்லට අපි வමු වැදගත්ව වන කාරණ ාවමනාතියන්නේ ව මේ කවිතීෙනනේ මේ කවිතියන්නේ කොතමයි බුදුග ුණ ංකාරේ මෙතන ප්‍රස්ථක හෙඩ පුළුවන්තෙන. රහසත් පවුණ කොට කෙසර යනුත් දුරකොට කියන කී අන්තර්ගත වන කෘතියම කතිග කියලාට. කොට මතගති නිේ බුදු ගුණාලං කාරය කියලා එලාට රහසත් පව්නෝකොට කෙලෙසරයනු දුරකොට යන කවියෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේගේ කියනම් ගුණේද කියලා හුපුල ඇතු නමකත් න උත්තරේ අරහම් බුදු ගුණේ මෙන්න මේ කියන කරුණුටික ඉතාම් වැද ගත්නේ මේ කාරුණුටික මතකති අන්ඩුවනි එළඟට බුදු ගුණනමයක්න ව යු ාසි නමයයි බුදු ගුණා අනන්තයි මෙන්න මේ කියන කාරුටක ඉතා වැද ගත් ඒළඟට ධම්ම රත්නය දම්ම රත්නය ගුණරාසිකයද හයයි ගුණරාසි හයත්තියෙනවා. දහම් ගුණ ඉගෙන ගණඩ වෙතරක්න මේේ වර්ධනය කර ගණ්ඩත් ඕනි කියල මෙතැනති පෙන්වා දෙනවා. එළඟට ධර්මරත්නය සුවිශේසි ගුණයක් එක ගුණයක් පිළිබඳ මෙතන ලිගන්න නවා මේ ගුණේ අනිවාරය මක් මතකති අ්ඩ ඕනි සන්දිිට්ටික. මොකද සන්ධිටික කියගන්නේ අනිවාරයෙන් විභාගට්‍රස්න එහෙන තැම්න්නේ. තමා විසින්ම පිළි පැද ඇස් පනාපිට. මෙලුවදීම ප්‍රතිඵල දැකගත්ත හැකි බැවින් තමයි ධර්මය සන්දිිපතිික කියන්න එමල තම් ප්‍රශ්නැක හඬ පුලුවන් තමා විසින්ම පිළිපැද ඇස්පනාපිට මෙලුවදීම ප්‍රතිඵල දැකගත්ත හැකි බැවින් ධර්මය හඳුරන සුවිසේසි නා මොකක්ද කියලා හු එතකුට සන්දිත්තික කියන වචනය මතකති හිදුවන් අපපි බලමු ඉළඟට මේ පාඩ මේ වැදගත් කාරයෝ මෙතින්ඒ තමයි ආමිසේයට වඩා උතුම් වන්නේම කත්ත ප්‍රතිපත්ති බුදුරජාණන් වහන්සේ ආගේ කරේ ආමිසේට වඩා ප්‍රතිපත්ති එක හොඳර මතවිතියා ආමිසේටඩ ප්‍රතිපත්ති ප්‍රතිපත්තිී ගන්නේ අනුගමනය කරන එක බුදු දහම අනුගමනය කරනක වන්දනාමාන මල් පහන් පූජාකිරීම ඒ වගේ දේවල් දන්දීම වගේ දේවල් ආමිසේයට වැටෙන්නේ ඊට වඩා බුදුහාන්දුර වගේ කරීම කක්ද බුදුරජාණන් වහන්සේ ආගේ කරේ මේ කියලදීපු ක්‍රමවේද බුදුහදුරුක කියල දුන්නානේ කොහොමද මේ ආර්ය ෂ්ටන්ග මාර්ගෙම අනුගමනය කරන හැටි අන්න ඒවා අනුගමනය කරන එක පන්සිල් පිළිපදිනක් එකතම ප්‍රतिපත්තිය කියන්නේ ළඟට අපි බලමු ධර්මරත්නය ගුණ අනන්තයි ටි අපි කතා කර බුදුරජාණන් වහන්සේ ඔන්න වැදගත් කාරණයක් තමාගේ ගුරු තනතුර තා බාගත්තේ තමා විසින්ම අවබෝධ කරගත්ත ධර්ම රත්නය ධර්මරත්නය තමයි බුදුරජාණන් වහන්සේ විසින් තමාගේ ගුරු තනතුරේ ත භාගත්තයේජෙන් පෙන්නන්නේ ගුරුවරේ ක අපේ ජීතයට මඟ පැෙන් වොඩගෙනෙ ක අපේ ජීතට අවසේගෙන කාරන්න. එළඟට ගිහි අට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය කියල දෙන්නේ ඒ මාර්ග ගමන් කරන ආර්යශ්‍රාවක භික්‍ෂූන් වහන්සේලා. සඟ ගුණ රාසි නවය ඒ තමයි සුපටි පන්නු ජපටි පන්නු ඥාය පටිපන්න සාමිචි පටිපන්න ආහුනෙයෝ පහුනයෝ දක්කිිනයෝ අන්ජලිකරණයෝ අනුත්තරම් පයක්ක් එත්ත ලෝකස්ස විදිහයට දිරිපත්ව වෙන්නේ මේ ගුණයන් අතරින් සුපටිපන්න කියන ගුණේ විසේසෙන් මෙතන සාදහකර ලති නවා මේක විවාහට ප්‍රශ්නයක් හෙන් පුුවන්තරක්නද එන්සාත් මතකතයයාන්ඩුවන මන වූ පිළිවෙත් කියන අදහස තමයි සුපටිපන්න කියන ගුණේ තියනෙ ෙටීම ගත්ොත් මන වූ පිළිවෙත්. ඇතකොට මෙතන වැදගත් කාරණයයක් මතු වෙන. මොනාද මන පිළිවෙ කියන්න තැන් අපි සාමාන්‍ය මිනිස්සු එරට දෙවිවරු රකින ප්‍රතිපත්තිවලට වඩා මහාසංගරත්නය රකින ප්‍රතිපත්ති වෙනස් වෙනස් කියන්න උසස් නිසා උසස් අන්න ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලා පිළිපදින පිළිවෙත් සූපටිපන්න එහෙම නැත්තා මන වූ පිළිවෙත් කියන් මන වූ පිළිවෙත් කියන්නේ ගිහිියෝ එලාන්ට දෙවරු රකින සීලටඩ පත්‍රති පැති වලටඩ උස ුන්හසේ රකින සීල න්හසේ රකිකන සසිේල මොවාගේද සාමනේර කාලේ සාමනේයට සීලේ රකිනො උප සම්පදා කාලේ උප සම්පදා සීලේ රකිනෝ. එළඟත තවත්වදගත් කාරණයක් මෙන මෙතනති අපිට හුවවෙන්නේ නිත්‍ය සීලේ ගහියාගේ නිත්‍ය සීලයමකාත් පාංච සී ගීයාගේ නිත්‍ය සීලේ තමයි පංච සීලීට අමතරෝ ගිහ විසි රකින සීලයන් මනද ආජිීවස්තමක සීලය ගෘහස්ත දස සීලේ මෙන මෙ මතකදයාන්ඩ පංච සීලට එහනැත්ම් ගිහා විසි රකින්න නිචස සීලේට අමතරව ගිියා රකින වෙනස්ීලයන් මොනවාද කෙ හොත් ආජීවාස්තමක සීලයේේ ගෘහස් දස සීල්ලේ නම් කරඩ මතක තියාගඩ ඉළඟට තෙරුවනේ ගුණ සවිසි ගුණඳ ගුණකඳු රාසි සූ විසක් ඇමනම් විසි හතරක් තිය මතක තියාගැනීමේ සහ මෙනිෙහිකිරීමේ පහසුව සඳහ තමයි මේ වගේ විසි හතරකට සාරංස කරලා ගුණු කරලා තියෙන්නේ. එළඟට අපි බලමු යිළඟ පාඩම වැදගත්ම කරු ටික හතරවිනි පාටන. කුසල් සිත් වැඩිදි වුණු කරමු කියන පාඩමේ වැදගත්ම කරුණු ටික මනාද කියලක් බලමු. වැදගත්ම කාරණය මුලින් මහමුවන කෙනෙකුට දරුණුම අයහපත කරන්නේ කවුද. කෙනෙකුට සිදු කරන යහපතම වඩාත්ම යහපද්ද සිදුකරණන්නේ කවු්ද කොහොමද කෙනෙකුට යහපතත් සිද්ද කාට දයහපත්මදේ කරන්න පුළුවන කෙනෙකුට සතුරකුටත් වඩා නොමගගිය හිතක් හිතක් තියෙනවනක් කෙනෙකුට අන්නේ හිත තමයි ඒ පුද්ගලයාට නරක වඩ ලොක්කුම නරක සිද්ධකර නොමගගිය හිතක් තමයි සතුරකටත් වඩා තමන්ට නරකක් කරන්න ඒවාගේම යහපතර යදූ හිත තමයි මන්ගේ දෙමවපියන් කරන යහපතරත් වඩා යහපතා සිද කරන කරෙකුට. තමන්ගේ දෙමවපියෝ කරන යහපතරත් වඩා යහපතත් කරනවා තමන්ට යහපතට යෙද හිත. එළඟට මෙන්න මේවිදිට හිත කීල්ලු්ටු කරන කුසල් හිත්වලට බාධා කරන හිතිවිරිවලට සුවිස සි නමත් තියෙනවා මේකත්මතකට ය නිවර්රණ නිවරනමින් හඳුලන මොවද කියලා හඬුපුළුව එතකුට සිත කිලුටු කරන සන් සිත්වලට බදාාරන සිතිවිලි හමනත්තන් හනපුලුවන් සිත්ත ලිටු කරන කුසන් සිත්වලට බාධකරන සිතිවිලි හඳුවන නම් මොකත කියලා ඇතුට මතක තේන්දවේ නීවරන කියලා මේ වගේ නීවරණ පහක් ගැන අප මේ පඩ මේ කතාගන්න. එලන්ට මෙන්න මේ ප්‍රකාශේ බාගට මෙන්න මේගේ ප්‍රකාශ අනිවාරයෙන් හනු මොකදද ප්‍රකාශේ ස්වාමීණී මම බොහෝදේ පාඩම් කර ඇත්තමේ එහෙත් දැන්නේවා මතකට නගාගතන ොහැකේ එහත හේතුවකුමත්ත කියලා බුදුහාන්දුරුන්ගේ අහනවාස්සු විසේ සිපුද කලේ. මේ මෙ දැමති ප්‍ර්න කහන මෙ න්නහේම මේ ප්‍රකාශේ දෙනවා ස්වාමිණ ම බොෝද පාඩම් කරඇතතිම හිත් දැන්නවා මතකට නා ගතන හැකයට හේතුකු මත්ද කියන ප්‍රකාශේ දීලා මෙම ප්‍රකාශය කියන ලද්දී කියලා යටි උත්තර හතරක් දෙනවා දෙවියක් විසි ්‍රක්මේක් විසින් මනුස්සේ විසි ගන්ධාය විසින් කිය තකොට මතගක යදුවන මේ ප්‍රකාශේ දිරි පත් කරේ මනුස්සේද දෙවියද නෑ ප්‍රාහ්මණයක් කියනක මතක තියන්න එක් තරා බ්‍රාහ්මණෙ තරා බ්‍රහමණයක් තමයි මේ ප්‍රකාශේ කෙරෙ එක අන්නේ වාරෙන් මතක තියන්නනි විභාගට නිශ්චිතව මහන තැම්මේ ඊළඟට මෙන්න මේ උපමාටික නිීවණධර්මලට උපම දක්ව ලාතියෙන උදහරණැක්විතිට කාමච්ඡන්දයට දක්ව ලතින උපමාවමකක්ද ජලයට අම්පිසි වර්ණයක් එකතු කළ විට අන්නේ ස්වභාාව තමයි උපමා කලතින කාම්චන් එකන කාම වස්තු කෙරෙහි සිතේ ආසා වැඩීින්තයෙන වනං ඒ හිතේ යමක් මතක තබා ගඩ බෑ අමාසීර එක හොඳ උදදාහරය තම වතුරට පාටක එකකතුරු ඒේ වතුරේ තියෙන දෙවල් පහැදිලි අපි දකින්න බැ කිසිව පේත්න එක තමයි උපම කාමච්චන්යටට ව්‍යාපාදට ව්‍යාපාදක ඇනති ඇත්තරම සැරපර්ස ගැතියන තුවට උනුුවතුරත් ජරත්වී යතුරන බොබුණනෑගෙන ජලය උපමා කර තින්නේ ව්‍යාපාට ඒ හිතට යමක් පහසුවෙන් මතක තියාගණ්ඩ මත කරගන්නඩ බෑ එළට තිනෙන මිද්ද නමද කියන්නමොකද සිතකයි දෙකෙ නිදි මත උදාසින ගතිය ැ මේ අවස්ථාවතින්ද පුළුවන්තිනමිද උදාාසින ගතිය සිතෙහි කයහි මේ උදාසින ගතිඇයට උපමාකරයේ ජලයහි පාසි බැඳී තිබ පසි බැදී ඇති ජලය තමයි උපමාකරයේ හෙම උනාාමත් කිසි දෙයක් පැදිලියෝ පේන ඇතේරුම්ගන්න බෑ පේ න පැහදිලිය ජය තත්වය වටහගන්න බැනි පසසි ුඩක් ති වන එතකොට මෙන්න මේ වගේ නිදිබර ගති උදාසින කමතියන වන අපේ හිතේ පාඩාම් කර දෙයක් මාතක හිටන්නේ නෑ ඒවගේ මතකට නනා ගණඩත් ැෑ පාලින් පාම් කර දයක් එලාන්ට උදච්ච කුක්කුචක නමක්ත්ද හිතේ නොසං සුන්කම්ම එම නත්තම් කැලබුළු ගතිය මේ උද්දච්ච කුකුච කියන නීවරණය උපමා කලති නේ කැලබී ඇ ැලබී ඇති ජලට තමයි උදච් කුක්ුච කියෙන නීවර්ණය උපමා කරලාතින එඒලාන්ට බොර ජලයත උපමාකරමකත් කිසිම පැදිලිතාවක් නෑ ජලීහිට පස්සේ. හිතාගඩ බෑ මනාද තියෙන්නේ ඇතුළි නොතිබෙන මොනාද කිසිම දෙත් තේරුම් ගඩ බැ ජලය බොර නිසා. ඒවගේ තමයි විශ්ි කිච්ාව සැකයත් ැක තිෙනවන ඒපුත්්ලට තීරණයක් ගණඩ බැ වැෙන සුළු අතීර්ණාත්මක ජීතයක්ත් තමයි ගතකන්ඩ වෙන්නේ සැකේ තියෙනවනම්. එළඟට නීවරණ යන්නේෙහි අරුත් දෙකක් ලියාදක්වඩක යන්නපුුණු. මොනාධර්ථ. නිවන ආවරණය කරන කියන අදහස තියනවා නීවරණ කියන වචන එළඟට නිවන් මග අවුරා තබන කියන අදහසත් තියනවා නීවරණ කියන වචනය තුළ මතගතියා නුවනි එළඟට තවත් වැදගත් කාරණයක් කුසල් සිතිවිලි කුසල් සිතිවිලි වර්ධනය කරන අභ්‍යාසමොකත් කුසල් සිතිවිලි වර්ධනය කරන දියුණු කරන අභ්‍යාසය තමයි භාාවනාව මෙමැත්තම් කුසල් සිතිවිලි වර්ධය කිරීමම සහ පුරදු කළ ුත්තෙකුමත් කිය හන්ුපුො භාගක ප්‍රශනය. තමයි භාවනාව. ඉළඟ මදගත්කාරනේ භාවනාවේ පරමාර්ථයමකත් භාවනාවේ පරමාර්ථය මතකතියාන්ඩ යහපත් අරමුණක හොඳර මතයාන්ඩ අරමුණකන මේේ යහපත්වීම වචසන ඉුව. යහපත් එමඇත්තම් පුුසල් අරමුණක. හිත එකක කරගනීම තමයි භාවනාව අ භාවනාව ප්‍රධාන කොටස් දෙකත්තියවා ඒමුණනාද සමත හා විදර්ශන සමති භාවනාව හා විදර්සන භාවනා මෙම මෙතන කීති ප්‍රශන ගණනාවක් කියෙනවක් දිගට ඉතිහත් වන්න පුළුව මොකදද භාවේති කුසරදාම් මේ ආසේවති වඩ්ඩේති ඒත් අයතාති භාවන. කියන ප්‍රකාශේ අදහස ලියන් කියන්නඩ පුළ. තොට මතගතිෙන්ඩෝනියාලට කුසල්දම් වැඩදිවුණු කරන මානසික අභ්‍යාසය භාවනාවයි. ඒළඟ ප්‍රකාශේ තමයි චිප්තන් සමේතිීති සමතු මේ ප්‍රකාශේ අදහසමොක්ද කිය හඬ පුලුව. මොකද අදහස සිත සංසුන් කරන්නේ සමතයයි. ළඟට වැදගත් කරුණ සමත භාවනාවට කියන තවත් නම් දෙකක් කමුවෙනෝ. විාගට හඩුපුලන් සමත භාවනාව හඳුරන තවත් නම් දෙකක් ලියන් එතකුට මතකතිෙන්ද චිත්ත භාවනාව සමාධිභාවන චිත්ත භාවනාව කියන්නේත් සමාධිභාවනාව කියන්නේ සමත භාවනාවට ඒඟට හිත දියුණු කිරීමේ පාදනමොකත් මකක් දෙෙකට දන්න පුළුවන් උත්තරේ හිත දුණ රීම පදනම තමයි ස්සීලය කියන්නේ ඟවෙතගත් කාරණ ආර්යෂස්ටාංගක මාර්ගයේ තියෙනවන මාර්ගංග අට මේ මාර්ගංක අට අතර සීල ඇත්වන මාර්ගංග තුන මොනවාද සීලට ඇත්වොන මාර්ගංග ආරයස්ටන්ක් ර්ගයේ සීලට ඇත්වන මාර්ගාංග තුන තමයි සම්මවාචා කම්මන්ත ආජීව සීලේක න්නේ කය වචනය සංගවර කරගැනීම තුර කයංගවර කරගත කියනක තයි මේ සම්ම කම්මත සම්ම ආජීව කියන මාර්ගංගතතිකින් කියන සමවාචක යන්නේ වචනය සංගුවර කරගැනීම ඟට වැදගත් මෙන මේවාචන තුළ මතකතියන්න ඉන්ද්‍රී සංවරය සති සම්පජාඥ සන්තුටිතා මෙතරයුත් සති සම්පජාඥ කියන වචනයට වැදගත්තන අපට දෙන්නපුල ඉදන ඒක දැක්කම තේර මටික හිතට එද ගති අඩුයි තකොට ඒක මතකතතියන්ද සති සම්පජාඥය කියයනමකක්ද සතති කියන සිහියන අවබෝධීින් යුතුවීම මොනා ගැනද සියලු ඉරියාව සියලු ක්‍රියාව මනද ක්‍රියාවන් හින්ඳීම සිටීම ඇවිතීම ආදිවසේ දකන සියලු ක්‍රියාවන් හිද අවබෝධී යුතුෙන වන සස්වභය හඳරුවන වචනදයක තමයි සත්තිී සම්පඥඥ කියයන්. ඉළඟට ඉන්ද්‍රී සංවර කියනමනද ඉන්ද්‍රියන් කියන පංච ඉන්්‍රියන් මේ ඉන්ද්‍රියන් සංවුවර කරගනීම තමයි ඉන්දි්‍රී සංවර කියන සංතුප්පිතා කියන්නේ සතුරවීීම නෙම ලදදීන් සතුරී සංතුට්ටිතාකයන්නේ ලද දීන් සතුපී මතක්‍ය එලන්ට අපි භාවනාවගැන කතාකරගනාවේ භාවන වඩන පුද්ගල්ලයටට කර්ම අරමනත්තිී ඉදුවන්නේ ඒ භාවන ආර්මුණුවලට කියනවා කර්මස්ථාන කියලා. මේ වගේ කරමස්ථාන කියක් උදහම ගණනවාවද හතලිය කර්මස්ථාන හතලියා. මේ කර්මස්ථාන දෙන්නේ කවුද කම්මත්තානා චාර්යවරයා. කමට හන් දෙෙනකුට හයල බලනි මොනාද ඒ පුද්ගලයාගේ චරිතයේ. එතකොට පුදගල චරිත කියයක් උදහම ගන්නවාද රාගචරිත දෝෂ චරිත මෝහ ජාරිත සද්දා චරිත ුද්ධචරිත විතක්ක චරිත, මතකතයාන්ට පුළුවන් රාග දෝස මෝහ සද්දා බුද්ධි විතක් කියලා. තුර මේ චරිත හයානුව තමයි. භාවනාවට අරමුණු දෙන්නේ මෙන්න මෙවිදිට භාවනාවට අරමුණක් ාකම්මට්ටානා චාරියවරයකුගෙන් ලබාගන්නේ නැතුව සාර මසක් එකදිකට භාවනා කරලා ප්‍රතිඵල නොලබූ භික්ෂ වහසේනමත්තමයි ස්වර්ණ කාර කියන හාමුරුව. මේක විාගට හන්ඩ පුුවන් තැක්ොද හඳඩපුලුවන සාහර මසක් මුළල්ලේ භාවනා කොට ප්‍රතිඵලයක් නොලැබු භික්ෂූන් වහසේ නමක් වන්නේ කියලා පහතින් දෙන්න පුල භික්ෂුන් වහන්සේලා ආනන්ද හාමුදුරුවෝ විදිහයට නන්දතතිරුණන් වහන්ේ අවුලතරන් වහන්ේ ස්වර්ණ කාරතරන් වහන්ේ හිම ස්වාමන් වහන්ේ කෙර දන්න පුළන උත්තර තතුර ස්වර්ණ හාමුදුරුව තමයි ව මේ විදිහයටට සාර්ම සක්පුලලි භාවන කරල ප්‍රතිඵල නොලබපු භික්‍ෂන් වහන්සේ නමක් වෙන්නේ මේ ස්වර්ණ කාර කියන හාමුදුරුන්ගේ ආචාරයන් වහන්සේ තමයි සැබියුත් හා මේ සැරියුත් හාන්දුරුගේ ගෝල නමක් වුණන මේ ස්වර්ණ කාර හාමුදුරුව හත් භාවේ ලැබේ බදුහන්දරුන්ගේ නිසි මඟ පෙන්වීම කමට හන් දීපෙන්න්නේ ඉලාන්ට වැතගත්කාරණය තමයි භාවනාවට පිවිස නැ තැනැත්තා සම්පූර්ණ කළයවුතු පූර්ු අවශ්‍යතා දෙකක් නම් කරන්න කියලා ඔන්නවගේ ප්‍රශ්නා තොට මෙතැනින් මතකතියාට පුළුවන් මෙතින්නේ පූරු අවශ්‍යතා ටික මෙතනි මතකතියාට පුළුවන් අපිට වැදගත්ම කරුණ දග තමයි නිතර නතර ධර්ම බණයහීම ඉලාන්ට කය වච්චන සංගර කරයීම මේ වනැත්න කලයනමිතයන් ආශ්‍රය කරන වීරිය ප්‍රඥාව මේ කියන කරුටක මතකතියාරට ඇතරින් දෙකක් විශේෂයෙන් අහනයි භාගට තකොට ඒවා මතකතතිය දෝව ඊළට භාවනා කරන්න පුුවන් ඉරියාව මොනාද ඕන මිරියාවකින් භාවනා කරන්න පුළුවන් සතර ඉරියවෙ භාවනා කරන්න පුළුවන් සක්මානිරියාව සිටීරියාව වාඩිවිහින්දීම වැතිරි සිටීම කියන සතර ඉරියාවෙන් භාවනා කරන්න පුළුවන්. එළඟට සමත භාව තක කට පස්ස ඇතින බුදුරජාණන්හන්සේ ලෝකේ පහලීමට පෙර. සමත භාවනාව ලෝකයේ තිබ්බද ඕ ඒට උදාහරයමකක්ද ඒ ඔප්පු කරට ය උදාරය තමයි කාලා දේවල එහම ැත්ත මසිත තවසා උසස් ්‍යයාන ලාදී. ඇතුර බුදුහන්දුරු සිදුවඇත්කුමාරයාවිදියට උපත ලබට කොටත් මෙ අසිත තවසා කාලදේවල තවසා බෞන්වඩලා දියාන්ලා ිබවට පත්තල හිතිය කෙනෙක් ඇ උතුමෙක්. එතකොට ඒෙන් පේණ සමත භාවනාව බුදුරන් වහන්සේ පහලබීමට පෙර භාර්ති යෝගිනතර තිබ්බ. එළගත එක තව දහරය තමයි ින් ුස්ස ලගවිසි කාේ එකකන කුසේ කුමත් දයි සවයම සිටි කාල ද බවන් හන්සේ හමුණාවන් වහන්සේ බොවන් වහන්සේට කෞද ආලාර කාලා මුදකරම්පුත්ති කියන දවසු වෙෙන්න්න මේනම මෙතන ප්‍රශ්නයක් ැහෙන පුළුවන්තෙන සත්ත සමාපත්ති ලාබියකි කියල නම් ටික ද දෙන පුුව ආලාර කාලම් තවසත්තයක ුන්රමති න්න්න ආලාර කාලාම තවසතමයි ස්ත සමාපත්ති ලාබීකුණේ ට සමාපති ලාබ තමයි උද්දකරාම කියන තවස උද්කාම කියන තවස තමයි ස්්ට සමාපත්ති ලාබේ කුණේ කාල. ළඟට තවත් වැදගත් කාරය මේ පාඩමෙන් හඬ පුුවන් සමත ාවනා වැඩීමෙන් ලැබියහැකි උසස්ම ප්‍රතිඵල තමයි අංචාභිෂ්ඥා හා අස්ත සමාපත් ඒ මතති පංාඥා අශ සමාපත්ති මේ මෙතන තියන්නේ රජන ප්‍රශ්නවලාහන ටික මොකදද භාවන වැඩීමෙන් ශිශ්‍යෙකට ලැබියහැකි පති ොනවා. ඇදිරි කරන්න වගේ ප්‍ර්නාන එතකට මෙන්න මේ කියන කරනුට කෙස්සිතු ල ානි කරගන්න පුළුවන් මතක සක්ති ධර සක්ති වැඩ කරගණඩ පුුවන් වෙනදරනොට පහසුවවින් පාඩම් කටයුතු කරන්නඩ පුුවන් සිත තෘපතිමත්භාව සි තෘප්ති මත්භාව ප්‍රසන්න භාවේරැ දෙෙන එලාන්ට කායිකරෝග පීඩ අඩුවෙනවා සිත විසිටියයාාම අඩුවෙන මෙන මේ කියන කරුණු අපි මතකතියාගඩුවන් එට බුද්ධා අනුස්සති අදාල වෙන්නේ මන භාවනාවටද සමත භාවනාවට नතියකන්නේ බුදුගුණ ාව ුදුරන් වහසගේ ගුණන්ने කරමින් කරන භාවනාවට තමයි බුද්ධාनුසතිය කියන්නේ අතාපම මද වැදගත්ම කරුණු භාවනාව ගන කතා කරේ භාවනාවන්නේ වැඩීම හෙමම් සසි වැඩීම එට භාවනන කොටස් එකට බදෙනවා දෙව දෑරුම් වෙනවා සමත विදर्ශනා කිය සමත භාවනාවට න දෙකතිනවා චිත භාවනාව ස භාවනාව කිය सමත භාවनाමත කරන්න केෙ याට පත් කරනවා එතකට එතනදී මේ සම භ භාවනාවදී භාවනාව සந்த උපදිස්තින්නේ කම්මட்டනා චාරිවරයා උපදස්තීම සඳහා එමත භාවනාවට උපදිෙස් දෙන උපදෙස්තමයි කරර්මස්ථානකයන් ඒවාගේ කරර්මස්ථාන හත ලිහත්තිේවා මේ කර්මස්ථාන දෙන්නේ පුද්ගල චරිත හලා පුදගල චරිත යක් පිළිබඳ අපට මේ පාරම කතා කරண்டு පුළුවන් உண. இல்லළங்கට අපි බලමු පස්වෙනි பாடම. සනි පාඩ මේ මතරකකාාව තමයි විදසුන් වඩන්න ඇති තතු දකින්න ඕන සම භාව පිබඳව ඉස්ල්ලිතාකර දැන් විදර් සනාභාවාව ගැන කතා කරන්නේ. මේ පාඩ මෙන තරෙින් ෙට ප්‍රශ්නැ හැඩ පුලන් තැනත්ම මේ මේතිේ නොකද ජේත වනාරාමේ කෞුදතිකරේ අනේ පිළු සිරතුමා.ඇති ජේතනාමේ ඇදිකර නේ පිළි සිටතුමා මෙන්න න පිළු සිරුතුම ඒතික ජේත වනාාමේ වැඩ සිටින ගොට බදුජාණන් වහන්සේ එක්තත් රදවීක් මධ්‍යියමරාත්්‍රී. මුළු ජේතවනයම පපුලුවමින් නැවිල්ල මෙන්න මේෝක ප්‍රශ්නයක් හනු මෙන්න විභාගට ආහලතන ප්‍රශ්නය මට ඉස්ලත් තාහලතිව මට මතක දෙදස් විස්සවගේ. ඉදිට තැහැන්ඩ පුළුවන් තැනක්. කොහම දහන්නේ මේ ප්‍රකාශ දෙන්න පුුවන් ගෞතමයන් වහන්ස ඇතුළත අවුල්ිය පිටත දවුල්ලිය. සත්තු පජාව අවුලෙන් වෙලි සිටි කවරක් නම් මේ අවුල් නිරවුල් කරන්නේද. මෙන්න මේ ප්‍රකාසය කලි කියලා. අපි කලින් සඳහකර විදිියයට යයටින් දෙන්න පුලුව බ්‍රහ්මණයක් දෙවියෙක් මනුස්්‍රේ ගාධර්ාවය විදිර දෙන්නපු එතට අපේතනින් තෝර අඩුවනනි දෙවියෙක් කියන උත්තරේ දෙවීත් තමයි මම්්‍රකාසි කරේ විදියටට භාගි ප්‍රශනරි එලාන්ට හවත් වරක්කාන තමයි මොකද සියලු අවු රවුල් කරගනීම කියන්න ඉතතිස්ස ලවුල් කියන මොකද අවුල කියෑන සසට එටියමු ඒ සසර ගෑන මොකක්ද ඉපදීම වයිසටයාම බරෝගයට පත්ව මාර්නයට පත්ව ීලාට නැමත ඉපදිනවා අය විදියට ඉපදම මැමින් යන ගම් ඇවැත්මත් සසර කියලා කියනවා. එතකට මේක තමයි අවුල කියන්න මෙතන මොකක්ද වයිසටයනක ඩ රෝගට පත්ලක්වෙනක මාරණයට පත්ව නැවත පති මේ කෙලවරක් නැතු සිදුවන. එතකුටට බුදු දහාම මේ එමනැම් බෞදධයාගගේ අවසානආරමුණ වෙන්නේ මෙන්න මේ සතරින් එතරවී. එම නැත්තම් නිවන් අවබෝධ කරගයෙනීම. ඒ සඳ මොද ගරණඩ ඕනි කෙ යටටපත් කරන්න නනි කෙසියටටපත් කරන බාවනාව තමයි සමත භාවනාව. නමුත් නිවන් ලබඩ බෑ කෙලෙස්යටටපත් කරලා පමණක් ඒ අයටපත් කරලා ඊට පස්සේ සම්පූර්ණය ඒ කෙස් උදුරා අදමණ්ඩ ඕනි හිතේ. ඒ සඳහා වැරඩන්ඩ ෝනිි භාවනාව තමයි විපසන භාවනාව විපස්සන භාවනාවට කියනවා විපස්සන අ්ඥානය කෙළත් හඳුරනො එළඟට තවත් නම් ගණනාවක් අපිට මීට පස්සේ හම්මිනෝ විපස්සනා එහමනැත්තම් විදර්ශනා යන්න අදහස් කරන්න මොකක්ද මෙන්න මේක තමයි ඒ අදහස මෙ විටි පට ඇදදිල විභහගට අහ්ඩක් පුලුවන් විසේසයන පසදීති විපසනා යන පාටේ අදහස ලියන් තුරමොකක්ද ියන්ඩෝ විශේශවාසයෙන් බලයි දකි විශේෂයන පස්සතිීද විපසන විශේෂවාසයෙන් දකි බලයි කියන අදහස තමයි විපස්සනා කියන ඒදු මෙතියෙන්නේ. ඊලකට වැදගත් කාරණය ඇත්ත ඇති සැටියයෙන් දැකීමේ නුවන දම හඳු ලතින්නේ කසි තකට මතක යන පං්ඥා කියන නමින් හඳුලලා තියෙනවා ඊළඟ කාරණය ප්‍ර්ඥාව කියැන මොකක්ද කිය කිය කටියම් ගියුවත් ඇත්ත ඇතිසැටන් දැක දැනගැන ඒකත කියනෝ විපස්සනාව කියල කියනවා මේ විපස්සනාවටම තමයි විපස්සනා භාවනාව කියන එහෙම නැත්තම් ප්‍රඥා භාවනාව කියන්නේ විපස්සනා භාවනාව කියන්නේ ප්‍රඥා භාවනාවටමයි ඇයිහෙම කියන්නේ ්‍රඥ්ඥාව දියුණු කරන නිසා විපසන භාවනාවෙන් ප්‍රඥා භාවනාව කියලත්තිෙන් ඊීළංග මේ ලෝකයා ජීවිතය පිළිබඳවබෝධය පිළිබඳ අප කතා කරගනන්නේ මේ අවබෝධය කොටස් දෙකර බෙනවා එකක් තමයි සම්මුති සත්‍යාව බෝධය අනිතක පරමාර්ථ සත්‍යාව බෝධය එන මේ කියර කරුණදක මතකතයන්න සම්මුද සත්‍යාවබෝධය පරමාර්ථ සත්‍යාව බෝධය ன වැத காே தம்යි ஸ்கண்ட කිය வாய்ச்சனே ஆර්த்து මෙத்த த்துண ஸ்கந்த කිය வச்சனை ஆ அத்தக்கா லந்த කියගේ பிரஸ்னைந்த பல்வா கூ மத்த நீ கோடவல் சமூகே ராசிய கேன தேர் எலங்க பஞ்ச ஸ்காந்தே நாம் කரந்தට மத்தக்கு ண்டோனே ரூप ஸ்काந்தே வேத ஸ்ந்தே ச ஸ்ந்தே ංකාார் ஸ்काந்தே விஞஞාான ஸ்काந்த කියன මේ பංஞ்ச काந்தே அ மத்தக்கு තිர்ந்த ஒனே இலங்கட்ட දර්සනා භාවනාවට මෙන්න තවත්නමක් කලින් ප්‍රඥා ාවනාව කිය හමුණ තවත් වචනයක් කමනපිට මෙතන ත්‍රිලක්සන භාවනාව ත්‍රිලක්සන භාවනාව කියන්නේ මොකපටද විිපසනා භාවනාවටමයි ඊ යතා භූත ඥාන දර්සනය අනු කුමත් මෙ මෙ තමයි භාගට හහින්ු පුළුවන්තෑ යතා භූත ඥාන දසනය කියන ොක්ද ඇත්ත ඇතිසැටී දෙකී ඇත ඇති ැටන් දකීමට මයි ත භූත යාන දසනය කියන්නේ මේ පාඩම අපි කතා කරේ විපස්සනා භාවනාව ගැන. විපසන භාවනාවෙන් තිලක්ෂණේ මිනිහි කරන නිසා තිලක්කන භාව කියන ප්‍ර්ඥාව දියුණු කර නිසා ප්‍රඥා බාවනාව කියල කියන. එළඟට සමත භාවනාවෙන් කෙලෙසි යටටපත් කරනවා විපසන භාවනාවෙන් විදර්ශන භාවනාවෙන් මොකද කරන්නේ කෙළෙ සම්පූර්ණෙන් සිත ඉවත් කරලාදා හරි ැ ලම අපි ආද කතා කරන අවස්සාන පාඩමට අදාන මේ කරුටික ඉතාම කෙටීෙන් සසුන් කෙත සරු කල උතුමෝගු නැති පෙර කල කියන පාඩම කතා කරන චාරිත දෙකක් තියෙනවා ශ්‍රේෂ්ඨ සංග පීතුවරයෙකු හා පිතුරුවරයකු හා නර්පතයකු ගැන. එතකොට කෞද සංග පීතුරුවරයාණන් වහන්සේ වැලි විට අස්ත්‍රන සරණ සිරි සරණංකර සංගරජ මාහිපණන් වහන්සේ හාමුදුර ගැන කතා කනට මහනුවර යුග්්‍යය ඉතාම වැදගත්ව වෙනවා ඒකට හේතුව තමයි මේ කියන කාලේ ඉත්තාම අර්බු ද ගොඩා හෝ අර්බුදු ගොඩක් තිබුණා එක හේතුවනේ බටහිර ාති කවුද බටහිරජාතින් පෘතුගගේ සි ලන්දේසි ඉංගදි්‍රසි මේ බටහිරජාතියෙන් විසින් කන්ඳ උටර රාජධානිය පසුවන ආක්‍රමණි කරේ ඊට පෙර මුහදු බට පදේසාත්का පත් කරන ලොකු විනාසයක් සිදු කොළා.ඇයිළඟට කන්ද උඩරට රජධානියය නායකර කියන අබෞද්ධ රජවරුන්ගේ පාලනට ඇත් වුණ අන්නේ කාලෙත් ඉතාම පරිහා සම්බෞද්ධ සංස්කෘතිය පිරිහීමට ලක්පුන කාලයක්. මෙන මේ විදියට ශාසනි වසයෙන් පිරිහිනු පිරිහහිීමක් සිදුවුණු යුගයක් තමයි මහනුරයුග මෙන්න මේ යුගයේ තමයි මේ වැලිවිට අසනසාරණ සිිරි සාරණන්කර සංගර ජමාහින් පාණන් වහසේ පහලවෙේ උන්වහන්සේ පහල වන ගම තමයි මතකතියනට වේවා උදරට තුම්පනේ පපදේශේ තමයි උඩ්රට තුම්පනය පදේශේ වැලිවිට කියන ගමේ තමයි මේ සරණ කරහාමුදුරු පහලවිින් උපතලබන්. එලාන්ට උපතින්ම ලැබූ න්නම මෙ මතතියන් වනි විශසයෙන් කෙටි සටහන් වලට මේ වගේ චරිත එනවා. තකුට මතකතියාන්ට ගිහි නම්ම කුලතුංග බණ්ඩාර කුලතුග බණ්ඩාට. අවුරු දසේදී පැවිදි පැවිදි බව ලැබේ මොන නමද අනඒ එකත් මතයන් පැදිවීමේදී ලත්නම අර දී දීර්ගනාමනවේ මේක මොදරමත තියන වැලි විට සාරණං කරගෙන නමතමයි පැවිදිවීමේදී කුලතු බ්ඩාර දරුවාට පින්වත් කුලකුම අරුවාට ලැබුණු. මොන හා විහාරයේ දීද පැවිදි වනේ සූරිය ගුඩ විහාරයේදී ඉට පස්සේ වීට දුස්කරතාම්ම ඇද පාලි ා සාව ධාර්මවිනේ ඉගෙන ගත්තා ප පාස ම නි 19න්ස 19 से පසිද වුණ පඩ පාතික साරණ කරහිමින. මෙත් න් වැවිට साරණ ක්‍රහිමන්ට භාविතා කරෙනක් ම් देख.ක පිපාති साරණ කරම අනික තමයි අසරණයන්ට දහම් දෙසමින් ගම්දන ගම්දනவලට සයාගෙන අසරණයන් පිටවිच නි 19 से ප්‍රක ව අසරන साරණ साරණ කර. අසන්න සරණ සර්ධන්කර හිමි කියන නාමෙන් ප්‍රගට වුණ ඉළඟට මේ පාඩම වැදගත්වන කාරණයක් තමයි ල්ව සමාගම මේ හාදුුරෝ විසින් බෞද්ධ සමාජයේ එම නැත්ත මේ ශාසනක පරිහානයෙන් බුදු සසුන නග සිටුවීමට ගත්ත උත්සාහේදී බිහිටවන ලද සමාගමක් සංවිධානයක් තමයි සිල්වත් සංවිධානයකයන් මේ හාදුරට අවුදු පණහමෙනකං සම්පද වෙන්න බැරිවුණ එකට හේතුමත් ේතු தයි ப்ப සපதா භික්ෂ හසலா லக்காவே என கு වැசிட்டிீர்ன ம மேනිසා கீர்த்திஸ்விී ராஜசிங்க ராத்துமாගේ உப்பக்காற ඇතිவ தாய்லாந்தேன் ஏத்தம் சிம் தேசிங up සප ි හන්සலா விசிணம்ம ளக்காவட்ட වැமக்கරவனும் சந்தහා එහිதி ஏ லக்காவட்டு வமக்க தாய்லந்தேட்ட லංக்காவ වැமக்க ப்ப සපதா භික්ෂ හන්සලා விசிணமாத்தர ්‍රமக்கத்த ஹால் ண்டு ற පාලි මහතරන් වහන්සේ තමයි මේ භික්ෂූ වහන්සේ උප සම්පා භික්ෂූන් වහන්සේලා අතර ප්‍රමකත්වය ගැත්ත හාමුදුරු. ඒළංගත මේ උපසම්පද භික්‍ෂූන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ මේ සරණංකර මාහිමියය ඇතුළු හයනමා උපසම්පදාව ලැබූ. ඉන්න අනතුරු නෙක්තර නිකායක් ලංකාවේ ආරම්භුණ ඒ නිකා ඇතමයි භික්‍ෂු පරපුර තමයි ක් පරති ඒ පරපුර හදිරු නම තමයි සියම් දරමත සම් නිका ම් දේනර හාදුලා වැඩම කර සියම් निकाय නිकाया ආරභ වුණා ළගට උඩගු නො මහන කන प्रकाශ में प्रकाश ඇයි සාණන් කර හන්දු භාවිතා කරේ खීර්ති ශ්‍රී राාජසිिंහ රජජර थනතුර පිරනමවා මේ හන්දුර ශාසනති කරපු සේවය වෙනුව මොකක්ද තනතුර සංග රජපාද වී මේ සඟරජපාදී පිනමුට පස්ස උන්වහන්සේ තමාට මවවාද කර ගත්තා උන්ඩගු නෝමහන කියලා තල්පත කළියලා තමාට පේන විදිහට දොරටුයි අලවල තිබ්බා එකකින් පැහැදිලි වෙන්නේ උන්වහන්සේගේ නහතමානිි ම ඊල්ලාන් හදදුරුගෙන කතාකනොට වැදගත් කාරණය තමයි දේ වැල පෙරහරත් ිබ්ා හනුවරය කාල අන්නේ පෙරහරක්ට දන්තතාාතුඋන් වහන්සේ උපහරදැක්වීම සඳහා මාලිගාාව පෙරහැර එකතුළ ඒ කාරි කළෙත් මෙහාන්දුරුන්ගේ මූලික්ත්වෙන් උපද දෙස් මත එලාන්ට මෙහහාන්දුරු ලිව පොත් ගණනාවත්ති නො භාග හට පුුව මෙවා නියත වසේම සානකර මේන් සි ලිය ල පොද් දෙක් නම් කරන්න ෙකුට මතකතිය ොනි මිුුණ ලංකාරය සාරත්ත සංග්‍රහය ප්‍රථනත්ත්‍රේප්‍ර නමගාතා සන්නේ සතර බනවර සන්නන්නේ කියන පොත්තුොලින් දෙගක් මතකතතියෙන් ඩෝනි පොත් හතර මතකත ඩෝනෙ එකට හුතු සමහරුටහනවා සාරනාංකර හිමියන් විසින් ලියන්න්න නොලිියඇනලද පොතක් වන්නේ එම ඇත්ම් සරන්ක හමියන් වලවිටරි සරණංකර සංගරජන් වහන්සේ විසින් රච්චනා නොකරන් ලදකෘතියකි කියලා මේ කෘති තන කෘති න තව නත් දන්න පුළ තුර ටික මතසේන්ද ඕනි අරදාල නැති ගෘතිය හොයා ගන්නන. කොහමරි අවුරුදු අසුවක් ගත වෙලා උන්වහන්සේ අපවත් වෙන. ඇතකොට මේ පාඩම ගනතින ආදර්ශට තමයි මෙන්න මේ තියෙන්නේ මෙන මේව තමයි රචා ප්‍රශ්නේ දීහන්න ඒවන් පෙටිසරහ ලියනොට යා ලියලා රජපුූ වැදගත් කරුණටික අනිවාරයෙන් මේ වගේ ආදරසත් අපි ගඩපුුවන් කියෙනකාරණය අතිමයටට සඳහ කරන්න ඕනි. එලාට බලමු අපි ශේෂ්ට නරප්‍රතියා මේ පාඩ මේ කතා කර දුට ගැම නුමහ ජතුමා දුට ගැමට රජර ගැන කෙටි සරන ියන්ද අවොත් අනි වාරෙන්ම ලියන්දො ලියන්ඩ ඕනි ලියවිය යුතුම ප්‍රකාශය තමයි මේ අිීත සට පාටේ දු ගැම්රඇතුමාගේ මමුකක්ද ගේ මේ ව්‍යයාමය බුද්ධ වාසනයේ චිරස්තිිතිය පිණිස මිස කිසි කලකත් රාජ සැප පිණිස නුවන් ඒය කියන ප්‍රකාශය අනිමාරයෙන් ලියම්ලුවන්. දුදුගම රයිතුමාගේ දුට ගැමුණු කුමාරයාගේ පියාතමයි කාවන්තිස රයිතුමා මමතමයි විහාරමහදීවී. එළන්ට බාල සහෝදරෙක්කිටිය කව්ද තිස්ස කුමාරය. පාඩ දුකම රජුරු ැ කතාකනොට අනිවාරයම වැදගත් උතිරේත් තබයි එලාර රජරු ැයි ස්තාධරණ පාලකේ ද්‍රවිට පාලකෙක් ලංකාවේ රජකරපු ඒ කාලෙට පෙර හටියා ඔේ එලා රජුරුන්ට පෙර සේනගත්තික කියලා දකුණු ආක්‍රමිකයන් දුණු ඉන්දියාන ක්‍රමිකන් දෙදිනකුත් තංකාව පාලනෙක් කරම් එලාට කොත්මල එප දේ වැදගත් වෙන්නේයි පියරාතුමාත්යක්ක ඇතිව වුණ ගැටුේදී <Net -hertz> ी තුමාග ඇත් වෙ කුමාරයා වාසය කළ කොත්මල ප්‍රදසේ පරතුමාගට පස්සේ රහුණේ පාලක වෙලා තිීनात्මක සට එला රජरත්्यක ඇති වෙන ස්ථානය තමයි මේ ස්ථන අත්තකන්ද විජිතපුරීරत्ම සට ඇති වුණේ විජිතපුරනම් ස්ථානයේ दී ला රජरෘත්ක මේ දුुර ගම රතුමාගේ නතුර ලකාවවෙක්ත් කරපු මේ දුටුගම් රයිතුමා සාාසනික වසයෙන් වැදගස්සේව ගනාවක්කර ය අතර ප්‍රදානමක තමයි ඉරුවන් වැලි සෑ බෞද්ධලෝක මුදු මල්කඩ විදිහ හඳුරන රුවන් වලසේ රුවන් වලනි සෑටම කියන තව නමත්තිේ නොකක්ද මහ සෑ හොඳර ද ගෙන මහ සෑතුර දුුගැම රැතු යිදිතරපු චෛත්‍යත්තම රුවන් වලසෑ එම ඇත් මහසයක කියන් ලන්ට මිරිස වැට ිනිසවැට ඉදි කරන්න හේතුවමොකක්ද මේ රාජතුමා මතක වීමේ නෙක්තර අවස්ථාවක භික්‍ෂුුණහන්සේලාට නොදී මිරිස් වැෑංජනය අනුභව කලදනවා ඒකට තමන්ට දඩු මක්විදිර තමයි රල්තුමා මිරිස වැෑටිය කියන චෛත්‍යයේ දිකරා කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ රජරු තවත් විහෙර විහාර හැට අටක් දිවන්නේ දිකරා කියල සඳහක් වෙන ලෝවාමහා ප්‍රාසාධනමැති ගොඩනැගිල්ලත් එෙදිකරේ මේ දුරු ගැම රයිතු ට මේ ලෝවා මහා ප්‍රාසාධයක්ත් විශාල ගොඩනැගිල්ලක් නමුත් දෙවෙනිවන්නේ රුවන් වැලි සෑයට එහෙම නැත්තම් මහා සෑට හමනයි දෙවනිවන්නේ තරම් විසාල ගොඩනැගිල්ලක් මේ ලොවා මහා පාසාධේක කියන්නේ තුතුුගම රයිතු ගන කතාකනොට පින් පොත ගැන කතා කරන්නන්නේ නැතුව එකට හේතුව මේ රයිතුමා තමා කරපු යහපත් ක්‍රියාවන් සියල්ල පම් පොතක පොතක ලිය තිබ ඒ පොත තමයි පින්ම්පොතක කියන්නේ තමා මරණසන්න මරණ මංචක ඉන්න වෙලාවේ මියන්ඩ අවසාන මුොහොතේ මේ පිම්පුොත දියල තිබබේවා අහම්මින් ආසාසිටිබින් තමයි මාරයට පත්වනා කියයන්නේ මහන්සේ සඳහන් වෙන් මෙන්න මේ විදිහට අපි අද කතා කරපු වැැදගත්ම කරුන් ටික අපි අවසං කරනවා මෙතැන ද අපි කතාකරේ ය වැලිවිට ආසරනසාරණ සිරි සරණන් කර සංගරාජ මහහිම ප වහන්සේ ගැන සහ දුටු ගැමුණු රාජතුමා පිළිබන්ධව ආය අපි හෙනං ඊළඟ දවසේ නැවත හත්වනි පාඩම සිත ඉදිරියට කතා